මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු නව ආණ්ඩුවට සහාය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් මෙම ජනරලීය සංවිධානය කොට තිබෙනවා. ඒ පිළිබඳව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සංධාන මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. දවැන්ත රැස්වීම අපි හෙට දවල් 12ට පාර්ලිමේන්තු වටරවුමෙන් ආරම්භ වෙනවා. මේ රට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාලනය කරගෙන ගියා නම් ඔවුන් විසින් ගන්නට තිබුණු ක්‍රියාමාර්ග ඉතාම අති භයානකයි. ඒ නිසා මේ සියලු තීන්දුව අපි ගත්තේ රට වෙනුවෙන්. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 113න් එහා ගිය බහුතරයක් ඒ සඳහා අවශ්‍ය සියලු පසුබිම හැදමින් යනවා. සජාතික පෙරමුණ කිසිම අවස්ථාවක එයට ජනමතය තියෙනවා කියලා කිව්වේ නැහැ. මේ සත්‍ය තුලම අපි කියනවා පුන පුනා අපිට ජනමතය තියෙනවා. ජනමතය මනින්න පුළුවන් අවසාන මැතිවරණේ උනේ පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ප්‍රතිශතයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය ගත්ත ඡන්ද ප්‍රතිශතයත් එකතු කළොත් 156%කට වැඩි ජනමතයක් එතනම තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට ජනමතයට ඉඩ දෙන්න අපි ආරාධනා කරනවා. මේ රටට ආදරය කරන සියලුම පුරවැසියන් ජනමතය මේ එක්සත් ජාතික පෙරමුණේ අයටත් ලෝකයටත් පෙන්වන්න ඒක රාශි වෙන්නයි කියන්නේ. මෛත්‍රී මහින්ද සුසංයෝගයේ තමයි මේ රටේ අනාගතය. ඒ අනාගතය එක්ක ගමන් කරන්න මේ රටේ ජනතාව අද පෙළගහලා ඉන්නවා. මේ රටේ ජනතාවගෙන් 75%කට වැඩි කොටසක් මේ තීන්දුව අනුමත කරනවා. අන්නේ අනුමත කිරීම සනාථ කරන්න තමයි හෙට ජන මහිමය ජන ගංගාව පාර්ලිමේන්තු වටරවුමට එන්නේ. හෙට දවසේ අපි මේ පවත්වන ඓතිහාසික ජන මහිමයට දැවැන්ත ජන ගඟක් පැහැදිලිවම සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ නිසා සෑම මැතිවරණ කොට්ටාශයකින්ම ප්‍රගතිශීලී අදහස් දරන විශාල කණ්ඩායමක් කොළඹට හෙට දවසේ සහභාගී වෙන්න නියමිතව තියෙනවා. රට ගොඩනගන්න ඕනේ කියන ස්ථාවර ඉන්න දැවැන්ත තරුණ ජන ගඟක් හෙට දවසේ කොළඹට පැමිණෙනවායි කියන එකත් අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. පළාත් පාලන සභාපතිවරුන්ගේ සංසදයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙට පැවැත්වෙන ජනරලියට ඇති සූදානම් පිළිබඳව අදහස් පළ කළා. ලංකාවේ මෙතෙක්කල් නොවිච්චි මැග්‍රලියටත් වඩා ඉතාමත්ම උසස් අන්දමෙන් ඉතාමත්ම සාර්ථක උද්ඝෝෂණයක් අපි හෙට කොළඹ පාර්ලිමේන්තු වටරවුමේ කරනවා. ඒ සඳහා ජනතාව පිළගැහිලා ඉන්න අරලියගහ මන්දිරියත් ඔය වික්‍රමසිංහ හිටු වගමැතිලා දෙන්නේ නැත්තම් අපි එතුමාව එලවන්න පළාත් පාලන නියුක්තිය උතන්ට ඇහිලා වටලලා එලවනකම් බලන් ඉන්නේ නැතුව ලැජ්ජ තියෙනවා නම් අරලියගහ මන්දිරියෙන් බහල යන්න කියන එක අපි පැහැදිලිව හිටු වගමැතිලාට කියන පාර්ලිමේන්තුවට. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අද පාර්ලිමේන්තු වටරවුමට පැමිණියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහායි. හෙට දවස් දේශපාලන වංශකතාවට ඓතිහාසික දවසක් බවට පරිවර්තනය වෙනවා. හෙට දවසේදී මිනිස් මේ මහ පොළවේ හිට ගන්නවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට අගමැතිකම දීලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රටේ නායකත්වය ගැන කටයුතු කරන්න කියන පණිවිඩය දෙන්න මිනිස්සු වෙනවා මේ වටරවුම. ජනරැලියට සහභාගී වීම සඳහා ගම්මට්ටමේ ජනතාවද මේ වන විටත් සූදානමින් සිටින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහස. මුළු රටෙන්ම ඇවිල්ලා කියන්නේ රටේ ජනතාව පිළිගත්තු නායකයෙක් එක්ක මේ රට ගොඩනගන්න අපි ලෑස්ති සූදානම් කියන පණිවිඩය දෙන්න තමයි අපි හෙට කොළඹට එන්නේ. පොළොන්නරුව විශාල පිරිසක් හෙට කොළඹට රැස් වෙන මොහොතක් පාර්ලිමේන්තු සංකීර්ණ අසලට ඇවිල්ලා අපේ බලය පොළොන්නරු ජනතාවේ බලය පෙන්වීමට සැලසුම් කරලා තියෙනවා. හෙට ජන ගඟක් කොළඹට ගෙනියනවා. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ රට බේරා ගන්න ශක්තියක් වෙන්න අනිවාර්යයෙන්ම හෙට කොළඹට එනවා රට බේරගත්ත නායකයා. අපේ මහින්ද මහත්ය වෙනුවෙන් අපි සම්පූර්ණම සහයෝගය දීලා අපි ඔක්කොම කොළඹට එනවා.